සුබ දවසක් කියලා පිළිගන්නා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාවත් ඉන්නවා මේ අදත් එකතු වෙලා ඉන්නේ සෙල් මානවය YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් තීමණ වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා eBay dropshipping ඔයා සාර්ථකව කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ ගැන ගොඩක් කට්ටිය මගෙන් eBay dropshipping video series එකේදී ඇහුවා. ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා අපි PC එක පාවිච්චි නොකර අපේ මොබයිල් ෆෝන් එක විතරක් පාවිච්චි කරලා eBay dropshipping කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේදී මේ විදිහට අපේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා අපි eBay dropshipping සාර්ථකව කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලොත් එක්ක විස්තර කතා කරන්න හිතුවේ. ඉතින් මේකට අපි මොබයිල් ඇප්ලිකේෂන් හතරක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ මොබයිල් ඇප්ලිකේෂන් හතර පාවිච්චි කරලා අපි සාර්ථකව eBay dropshipping අපේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා කරන්නේ කොහොමද කියන එක ගැන ඔයා දැනගන්න එක අනිවාර්යෙන්ම ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ ගැන අපි මේ වීඩියෝ එක ඉස්සරහට යනකොට කතා කරමු. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක ඔයාලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට දැක ගන්න share කරන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. හරි ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මම ඔයාලට මුලින් කියපු විදිහට eBay dropshipping ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා සාර්ථකව කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඔයා මේ වෙනකොටත් මේ eBay dropshipping ගැන උනන්දු වෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් මේ dropshipping පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම මේ වෙනකොටත් eBay dropshipping ගැන වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකට අදාළ වෙන link පහල description එකේ දාලා තිනවා. එහෙමත් නැත්නම් ඔයාලට channel එකට ගිහිල්ලා channel එකේ playlist එකක් තියෙනවා eBay dropshipping A to Z කියලා. ඉතින් මෙන්න මේ playlist එකට ගියත් ඔයාට මේ videos ටික view කරලා බලලා eBay dropshipping ගැන පැහැදිලි idea එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් කොහොම වුණත් අද අපි මේ video එකේදී කතා කරන්නේ මම ඔයාලට මුලින් කියපු විදිහට eBay dropshipping ඔයාගේ mobile phone එක පාවිච්චි කරලා කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ video එකේදී කතා කරන්නේ. ඉතින් මම මුලින් කියපු විදිහට අපි මේකට mobile application හතරක් පාවිච්චි කරනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ mobile application හතර මොනවද කියන එක ගැන. ඊට පස්සේ අපි කතා කරමු මේ application හතර පාවිච්චි කරලා අපි කොහොමද සාර්ථකව අපේ mobile phone එකෙන් eBay dropshipping කරන්නේ කියන එක ගැන. හරි. ඉතින් මේකට අපි මුලින්ම අපේ mobile phone එකට install කරගන්න ඕන application හතර තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් හතර. ඉතින් මේ ඇප්ලිකේෂන් හතරම ඔයාට පහසුවෙන්ම Google Play Store එක පාවිච්චි කරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයා ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ Google Chrome කියන web browser එක. ඊට පස්සේ ඔයාට eBay ඇප්ලිකේෂන් එකත් මේකට ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එහාට ඔයාට AliExpress ඇප්ලිකේෂන් එක සහ PayPal ඇප්ලිකේෂන් එක ඔයාට මේකට ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් හතරම පහසුවෙන්ම Google Play Store එක පාවිච්චි කරලා ඔයාට ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඇප්ලිකේෂන් හතර අපේ මොබයිල් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි දැන් කතා කරමු කොහොමද මේ ඇප්ලිකේෂන් හතර පාවිච්චි කරලා අපි සාර්ථකව eBay dropshipping අපේ මොබයිල් ෆෝන් එකෙන් කරන්න කියන එක ගැන. හරි. ඉතින් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ Google Chrome web browser එක ඔයාට මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ web browser එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ web browser එකේ උඩම මෙන්න මේ වගේ dot තුනක් තියෙනවා. ඉතින් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මේ dot තුන උඩ මේ විදිහට click කරන්න. ඉතින් මෙතන මේ විදිහට click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පහල තියෙනවා desktop site කියලා option එකක්. ඉතින් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ desktop site කියන තැන මේ විදිහට tick එක දාගන්න ඕන. ඉතින් මේ විදිහට අපි මේ desktop site කියන තැන tick එක දාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ eBay account එකට log වෙන්න. ඉතින් මේ විදිහට eBay account එකට log වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දේ තමයි අපි සාමාන්‍යයෙන් PC එක පාවිච්චි කරලා අපේ Google Chrome web browser එකෙන් අපේ eBay account එකට log වුණ විදිහට තමයි අපිට මෙන්න මේ විදිහට මේ Google Chrome web browser එකේ desktop mode එකට දැම්මට පස්සේ අපිට ඒ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ desktop mode එක හරහා අපි PC එකෙන් log වෙලා අපේ browser එකෙන් කරන විදිහටම අපිට මේ eBay එක ඇතුළට ඇවිල්ලා ඒ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕන මේ විදිහට Google Chrome web browser එක ඔයාගේ mobile phone එකට install කරගෙන ඊට පස්සේ desktop mode එක හරහා ඔයා eBay එකට log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ eBay එක account එකට log වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ desktop mode එක පාවිච්චි කරලා අපිට eBay account එකක් හදාගන්න. ඒ වගේම තමයි eBay එක තුල buying account එකක් හදාගන්න මේ හදාගත buying account එක selling account එකක් විදිහට convert කරගන්න. එතනින් එහාට ඔයාගේ පළවෙනි listing එක දාන්න. ඒ වගේම තමයි ඔයාගේ seller dashboard එක බලන්න. ඒ වගේ දේවල් වලට ඔයාට මේ Google Chrome web browser එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා ඔයාගේ eBay account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ seller dashboard එකට යන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන my eBay කියලා option එකක් තියෙනවා. ඉතින් මේ my eBay කියන තැන මේ විදිහට click එකක් දාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන selling කියලා option එකක් තියෙනවා. ඉතින් මේ selling කියන තැන අපි මෙන්න මේ විදිහට click එකක් දාගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ seller dashboard එකට යනවා. ඉතින් මේ විදිහට අපි අපේ seller dashboard එකට ආවට පස්සේ අපිට මෙතනදී අපේ
තියෙන ලිස්නින් පිළිබඳ විස්තර ඒ වගේම තමයි අපේ ඉම්ප්‍රෙෂන් පිළිබඳ අපේ ට්‍රැෆික් එක ඊට පස්සේ ඕඩර්ස් ආවට පස්සේ ඒ දේවල් දැනගන්න ඊට පස්සේ ඕඩර් එක ඩිලිවර් කරන්න වගේ දේවල් වලට අපිට අපේ සෙලර් හබ් එකට ඇවිල්ලා මේ විදිහට අපේ මේ Google Chrome web browser එක හරහා මේ දේවල් මේ අපේ mobile phone එකෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි ඔයාලා ලිස්නින් එකක් දානවා නම් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන් listening කියලා option එකක් තියෙනවා. ඉතින් මේ listening කියන තැන මේ විදිහට click එකක් දාගත්තට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් create listening කියලා option එක තියෙනවා. ඉතින් මේ create listening කියන තැන අපි මෙන්න මේ විදිහට click එකක් දාගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට listening එකක් දාන්න අපිට view වෙන පළවෙනි step එක view වෙනවා. ඉතින් මෙතනින් එහාට ඔයාට ඔයාගේ listening එක මෙතනින් එහාට continue මේ තියෙන step ටික අනුව ඔයාට කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයා eBay එක තුල සෙල් කරන item එකකට අදාළව listening එකක් දාන්නේ කොහොමද කියන එක ගැන ඔයාට idea එකක් නැත්නම් මම මුලින් කියපු විදිහට මම ඒ ගැන මීට කලින් videos කරලා තිනේ. ඉතින් ඒ videos වලට අදාළ link මම පහල description එකේ දාලා තිනවා. ඔයාට එතනින් ඒ videos බලුවට පස්සේ පහසුවෙන්ම මේ විදිහට මේ eBay එක තුල ඔයාගේ listening එකක් දාන්නේ ඔයා සෙල් කරන product එකකට අදාළව listening එකක් දාන්නේ කොහොමද කියන එක ගැන ඔයාට පැහැදිලි idea එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපිට මේ Google Chrome web browser එක පාවිච්චි කරලා Google Chrome web browser එකේ desktop mode එක හරහා අපිට පුළුවන් eBay එක ඇතුලේ buying account එකක් හදාගන්න. ඒ වගේම තමයි අපි මේ හදාගත්ත buying account එක selling account එකක් විදිහට convert කරගන්න. ඒ වගේම තමයි අපේ seller hub එකට යන්න සහ ඊට පස්සේ අපිට order එකක් ආවට පස්සේ මේ order එක පිළිබඳ විස්තර බලාගන්න, අපේ listing එක දාන්න වගේ දේවල් වලට අපිට මේ Google Chrome web browser එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි අපි මේ විදිහට eBay dropshipping අපේ mobile phone එකෙන් කරනවා නම් අපේ mobile phone එකට install කරගන්න ඕන පළවෙනි application එක. ඒ වගේම තමයි අපි මේකට දෙවෙනියට අපේ mobile phone එකට install කරගන්න ඕන application එක තමයි මෙන්න මේ eBay application එක. ඉතින් eBay application එක ඔයාගේ mobile phone එකට install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ eBay application එක open කරගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ eBay application එක open කරගත්තට පස්සේ ඔයාගේ eBay account එකට මේ application එක පාවිච්චි කරලා log වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ eBay application එක ඔයාගේ mobile phone එකට install කරගත්තට පස්සේ ඒක අපි අපේ mobile phone එකෙන් eBay dropshipping කරන්න වැදගත් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාට මෙතනදී අපි සාමාන්‍යයෙන් eBay එක හරහා listing එකක් දාන්න ඉස්සෙල්ලා අපි eBay එකේ තියෙන product ගැන research එකක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට eBay එකේ තියෙන product ගැන research එකක් කරන්න ඔයාට මේ eBay application එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ eBay application එක හරහා ඔයාගේ eBay account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට selling කියන තැනට ගියාට පස්සේ ඔයාට ඔයාගේ seller hub එක බලන්න. ඒ වගේම තමයි ඔයාගේ ගනුදෙනු කටයුතු පිළිබඳ බලන්න. ඒ වගේම තමයි ඔයාගේ listening ටික බලා ගන්න වගේ දේවල් වලට ඔයාට මේ application එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ application එක ඔයාගේ phone එකට install කරලා තියාගන්න එකේ ගොඩක්ම වැදගත් දේ තමයි සාමාන්‍යයෙන් අපිට eBay එක හරහා order එකක් ආවට පස්සේ ඒ order එක අපිට notification එකක් විදිහට අපේ mobile phone එකට මේ application එක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනේ නිසා ඔන්න ඔය කියන මම මුලින් කියපු කාරණා ඔයාට මේ eBay application එක ඔයාගේ mobile phone එකට install කරලා තියාගත්තොත් මේ දේවල් ඔයාට සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ විදිහට ඔයාගේ mobile phone එක පාවිච්චි කරලා eBay dropshipping කරනවා නම් eBay application එක ඔයාගේ mobile phone එකට install කරලා තියාගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් මේක තමයි eBay dropshipping ඔයාගේ mobile phone එකෙන් කරනවා නම් ඔයාගේ mobile phone එකට install කරගන්න ඕන දෙවෙනි application එක. ඒ වගේම තමයි ඔයා ඊට පස්සේ ඔයාගේ mobile phone එකට install කරගන්න ඕන application එක තමයි මෙන්න මේ AliExpress application එක. ඉතින් මේ application එකත් ඔයාට Google Play Store එක පාවිච්චි කරලා පහසුවෙන්ම ඔයාගේ mobile phone එකට download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ application එක ඔයාගේ mobile phone එකට download කරගත්තට පස්සේ ඔයා පාවිච්චි කරන email address එකක් පාවිච්චි කරලා පහසුවෙන්ම මේ application එක තුළ ඔයාට account එකක් create කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මේ විදිහට මේ AliExpress application එක ඔයාගේ mobile phone එකට install කරගත්තට පස්සේ මේක eBay dropshipping කරන්න ඔයා මේ AliExpress application එක පාවිච්චි කරනවා නම් ඔයාලට මේක සාමාන්‍යයෙන් ඔයා eBay එක ඇතුලේ මොකක් හරි product එකක් sell කරන්න කලින් ඒ product එක sell කරන්නේ මොන වගේ product එකක්ද කියලා ඔයා research කරනවා. ඉතින් මේ විදිහට ඔයාට sell කරන්න හොඳ product එකක් තෝරගන්න ඔයාට මේ AliExpress application එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට order එකක් ආවට පස්සේ ඒ අදාළ order එකට අදාළ item එක buy කරලා ඔයාගේ eBay එකේ customer ට deliver කරන්නත් ඔයාට මේ eBay application එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන විදිහට ඔයාට අදාළ ඔයා eBay එක තුල සෙල් කරන ප්‍රොඩක්ට් වලට අදාළව රිසර්ච් කරන්න. ඒ වගේම තමයි ඔයාට order එකක් ආවට පස්සේ මේ order එක deliver කරන්න ඔයාට මේ AliExpress application එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේකට අවසාන වශයෙන් install කරගන්න ඕන application එක තමයි මෙන්න මේ PayPal application එක. ඉතින් PayPal application එකත් ඔයාට Google Play Store එක පාවිච්චි කරලා පහසුවෙන්ම ඔයාගේ mobile phone එකට download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ PayPal application එක ඔයාගේ mobile phone එකට download කරගත්තට පස්සේ ඔයා ඔයාගේ PayPal account එකට log වෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ වෙනකොටත් PayPal account එකක් නැත්නම් මම මේ වෙනකොටත්
PayPal account එකක් A to Z create කරගන්නේ කොහොමද කියන එක ගැන mobile verification එකත් එක්ක ඔයා PayPal account එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන videos දෙකදි කතා කරලා තියෙනවා. ඉතින් මේ videos දෙකටම අදාළ වෙන link මම පහල description එකේ දාලා තිනවා. ඔයාලට එතනින් මේ videos බලවත් සාර්ථකව PayPal account එකක් හදාගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට PayPal account එකක් ඔයා හදාගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි eBay dropshipping කරනකොට අපේ ගනුදෙනු කටයුතු සිද්ධ කරන්නේ PayPal හරහා නිසා ඔයා PayPal account එකක් හදාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් මේ විදිහට ඔයා PayPal account එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ PayPal account එකට මේ PayPal application එක පාවිච්චි කරලා log වෙන්න. ඉතින් මේ විදිහට අපි අපේ PayPal account එකට log වුණාට පස්සේ අපේ eBay එක හරහා අපි සිදු කරන සියලුම ගනුදෙනු කටයුතු ඔයාලට ඔයාගේ මේ PayPal account එක හරහා view කරලා බැලීමේ හැකියාව තියෙනවා. තියෙනවා නේ නිසා ඔයා eBay dropshipping ඔයාගේ mobile phone එක පාවිච්චි කරලා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මේ PayPal application එක ඔයාගේ mobile phone එකට install කරලා තියාගන්න එක ගොඩක්ම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ application හතර අපි අපේ mobile phone එකට install කරගත්තට පස්සේ අපිට සාර්ථකව eBay dropshipping අපේ mobile phone එකෙන් කිරීමේ හැකියාව තියෙනවා. Google Chrome web browser එක හරහා අපිට අපේ eBay එක ඇතුලේ buying account එකක් හදන්න, මේ හදාගත්ත buying account එක selling account එකක් විදිහට convert කරගන්න, ඒ වගේම තමයි ඔයාගේ listing දාන්න, ඒ වගේම තමයි ඔයාගේ seller hub එක බලන්න වගේ දේවල් වලට ඔයාට Google Chrome web browser එක පාවිච්චි කරන්න පුළුවන්. Google Chrome web browser එකේ desktop mode එකට දාගෙන ඔයාට ඒ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි eBay application එක පාවිච්චි කරලා ඔයාට order එකක් ආවට පස්සේ ඒ order එක ගැන දැනගන්න, ඔයාගේ order එක deliver කරන්න වගේ දේවල් වලට ඔයාට eBay application එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි AliExpress application එක හරහා ඔයාට sell කරන්න හොඳ product එකක් research කරන්න වගේම ඔයාට order එකක් ආවට පස්සේ මේ order එක හරි විදිහට ඔයාගේ eBay එකේ customer ට deliver කරන්න ඔයාට මේ AliExpress application එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි PayPal application එක හරහා ඔයාගේ ගනුදෙනු කටයුතු ඔයාට බලා ගන්න PayPal application එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ application හතර පාවිච්චි කරලා අපිට සාර්ථකව eBay dropshipping අපේ mobile phone එකෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි eBay එක හරහා listing එකක් දානකොට එහෙමත් නැත්නම් අපි eBay එක හරහා sell කරන්න හොඳ product එකක් තෝරගෙන ඒ product එකට අදාළ listing එකක් දානකොට ඒ product එකට අපි තෝරගන්නේ ගොඩක් වෙලාවට AliExpress එකෙන් නේද? මේ විදිහට ඔයා AliExpress එකෙන් මොකක් හරි product එකක් තෝරගත්තට පස්සේ ඒ product එකට අදාළ pictures වගේ දේවල් ඔයා download කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේක PC එකෙන් කරනවා නම් මම ඔයාලට ඉස්සෙල්ල videos වලදී කිව්වා අපි මේක PC එකෙන් කරනවා නම් අපි මේ විදිහට මේ pictures download කරගන්න extension එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයා මොබයිල් ෆෝන් එකෙන් මේ දේ කරනවා නම් ඔයාලට මේ විදිහට extension එකක් පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඉතින් අන්න ඒ නිසා ඔයාලට මේ විදිහට AliExpress එකේ තියෙන pictures ඒ විදිහටම download කිරීමේ හැකියාව නැහැ. ඉතින් ඒකට ඔයාලට විසඳුමක් විදිහට ඔයා ගාව ඔයා sell කරන product එකට අදාළ pictures තියෙනවා නම් ඒ pictures ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට Google එකේ ඕනතරම් search කරොත් ඔයා sell කරන product වලට අදාළ pictures බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඒ pictures ඔයාගේ mobile phone එකට download කරගෙන editing software එකක් පාවිච්චි කරලා ඒ pictures ඔයාට අවශ්‍ය විදිහට edit කරලා ඔයාගේ listening එක හරහා පාවිච්චි කිරීමේ listening එකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි, ඉතින් මෙන්න මේ කියන විදිහට මේ application හතර පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාගේ mobile phone එක පාවිච්චි කරලා පහසුවෙන්ම eBay dropshipping කරන්න පුළුවන්. ඉතින් මම මේ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ මම ඔයාලට මුලින් කීප විදිහට ගොඩක් කට්ටිය මගෙන් අහුවා eBay dropshipping video series එකේදී අපි PC එක පාවිච්චි කරන්නේ නැතුව අපේ mobile phone එක විතරක් පාවිච්චි කරලා eBay dropshipping කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පැහැදිලි අයිඩියා එකක් ලැබෙන්න ඇති ඔයාගේ mobile phone එක විතරක් පාවිච්චි කරලා ඔයා eBay dropshipping කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා දැනගත් එක අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලා මේ වීඩියෝ එකේදී අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් හැමදාම දැනගන්න ඔයාලගේ knowledge එක update කරගන්න subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක touch කරොත් මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන ගන්නත් පුළුවන්. අවසාන වශයෙන් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඒ හැම දෙයක්ම පහල තියෙන comment section එකේ comment කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමුගෙන යනනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Good luck.